සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේඩීසි බයි ඩොක්ටර් අන්දිර YouTube channel එකට අද අපි කතා කරන්න යන්නේ උතුර විශේෂ ටොපික් එකකට අදාළ සීරීස් එකක පළවෙනි වීඩියෝ එක. උතුර මේකෙදී කතා කරමු බුද්ධිමත්තයි හිතන විදිහ ගැන. උතුර බුද්ධිමත්තයි හිතන විදිහ ගැන මට කියන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. A level කරන්න බයෝමැත්ස් කරන්න තෝරගන්න ගොඩක් ළමයි ඇත්තටම ඒකේ උපරිම තැනට යන්න තරම් බුද්ධියක් තියන අය නෙමෙයි. මේක කවුරු තරහ වෙන්න ඕනේ ඇත්ත කතාව ඒක. එහෙම වුණා නම් එහෙම බුද්ධියක් තිබුණා නම් හැමෝම ගිහිල්ලා ඒ තුන දානවා. ඒතර කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් සුපිරියට මහන්සි වෙලා වැඩ කරොත් ඒ තුනක් ගන්න පුළුවන් ද කියලා ඒක ගැන වීඩියෝ එකක් කරන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මහන්සි වීමම ඔයාට ඒ තුන දෙනවද කියලා මම ඒ ගැන එතකොට අවශ්‍ය වුණොත් කරන්න. හැබැයි ඒක කොයි වෙලේවත් කොහොමවත් විනෝදකාමී වීඩියෝ එකක් නම් වෙන එකක් නැහැ. ටික හાર્ට් බ්‍රේකින් වීඩියෝ එකක් වෙයි. ඒ නිසා මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එක. ඕගලන්ට ඕන නම් කියන්න මම කරන්න. මේ මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් අය හිතන විදිහ. අපි බුද්ධිමත් නැති කෙනෙක්ට කියලා දුන්නොත් ඒගොල්ලන්ට ඒ ටික පොඩ්ඩක් හරි පාවිච්චි කරලා තමන්ගේ thinking process එක සිතන ක්‍රියාවලිය වෙනස් කරගෙන තමන්ගේ අධ්‍යාපනයට යමක් එකතු කරගන්න පුළුවන් නම් වෙනදට ගන්න ලකුණු ගානට වඩා ලකුණු 5ක් 10ක් හරි තමන් හිතන විදිහ වෙනස් කරපු නිසා තමන්ට ලැබෙනවා නම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ සීරීස් එකෙන් මම සාර්ථකත්වයක් ලැබුවා කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් කොග්නිටිව් සයිකොලොජි කියන්නේ බුද්ධියට අදාළ මේ දේවල් ගැන කතා කරන එක සම්බන්ධයෙන් මම විශේෂඥෙක් නෙවෙයි. මම ඒක ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. හැබැයි මම පොත් කියවලා ඉගෙනගත්ත යම් යම් දේවල් එක එක විද්‍යාඥයෝ හොයාගත්ත සිතන විදි ගැන යම් යම් දේවල් කියලා දෙනවා. ඒ වගේම මම ළමයි 160කට විතර ඉන්ඩිවිජුවලි අවුරුදු 10ක් තිස්සේ උගන්නපු ඒ උගන්නපු දේවල් වලින් ඒ ළමයින්ට මේ හැකියාවල් ටැලන්ට් ස්කිල්ස් නැහැ. මේ ළමයින්ට මේ IQ එකේ මෙන්න මේ කොටස නැහැ කියලා මං හොයාගත්ත දේවල් ටික මම හිතලා හොයාගත්ත දේවල් ටිකත් මම වීඩියෝස් වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කවුරු හරි මේ වීඩියෝ එක බලලා ඒකෙන් යම්කිසි වාසියක් ලබනවා නම් ඒක හොඳ දෙයක්. එච්චරයි මට වෙන්න ඕනේ. අනිත් දේ මේක ගැන අදාළ ප්‍රවීණයෝ ඒ කියන්නේ මේ කොග්නිටිව් සයිකොලොජි ගැන හදාරන කට්ටිය රටේ ඇති. හැබැයි ඒගොල්ලෝ කවදාවත් ඒ ලෙවල් ළමයින්ට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඒ ලෙවල් ළමයින්ට කිසිම ගැටීමක් නැති නිසා. ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මම දන්න විදිහට තමයි මේ කියන්නේ. කාට හරි මට වඩා දන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒව මේ වීඩියෝස් බලන ළමයින්ට බොහෝ වැදගත් වෙයි. මේ මගේ අතින් මොන හරි වැරදි දෙයක් කියවුනොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කතා කරමු. ඊළඟට අපි යමු මොකද්ද මේ කියන්න යන්නේ කියන එක. එතකොට ලැටරල් තින්කින්, වර්ටිකල් තින්කින්, ඇනලයිසිං ස්කිල්ස්, ඊට පස්සේ කැටගරයිසේෂන් ස්කිල්ස්, ඊට පස්සේ පැටර්න් රෙකග්නිෂන්. ඔන්න ඔය පහ තමයි වැදගත්ම දේවල් පහක් හැටියට තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලැටරල් තින්කින් සහ වර්ටිකල් තින්කින් ගැන. වර්ටිකල් කියන්නේ සිරස්, වර්ටිකල් තින්කින් කියන්නේ සිරස් සිටීම, ලැටරල් කියන්නේ පාර්ශ්වික, පාර්ශ්වික සිටීම. ලැටරල් තින්කින් කියන්නේ එතකොට පාර්ශ්වික සිටීම. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන්නේ සිරස් විදිහට. ඒ කියන්නේ ඒක තමයි ට්‍රැඩිෂනල් තින්කින් ප්‍රොසෙස් එක. සාම්ප්‍රදායික සිතන ක්‍රියාවලිය තමයි වර්ටිකල් තින්කින් කියලා කියන්නේ. ලැටරල් තින්කින් කියන්නේ පාර්ශ්වික දෙපැත්තට හිතන එක. ඒ කියන්නේ සාමාන්‍ය සිතන ක්‍රියාවලියෙන් මිදිලා මිනිස්සෙක් යමක් ගැන වෙනස්ම විදිහකට හිතනවා නම් අන්න ඒකට කියන්නේ ලැටරල් තින්කින් කියලා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති ස්ටීව් ජොබ්ස්, ඊලොන් මස්ක් වගේ කට්ටිය ගැන ඒගොල්ලොන්ගේ අමුතු අදහස්, ලෝකේ වෙනස් කරපු අදහස් ඔළුවේ පහළ වුණේ. ඊට පස්සේ අයින්ස්ටයින්ලා, නිව්ටන්ලා අමුතු ලෝකේ වෙනස් කරපු අදහස් ඒගොල්ලන්ගේ ඔළුවල පහළ වුණේ ඒගොල්ලෝ ලැටරල් තින්කින් කරපු නිසා. හැමෝම හිතන සාම්ප්‍රදායික ක්‍රමයට හිතපු නැති නිසා. දැන් උදාහරණයක් විදිහට නිව්ටන්ගේ තියෙන භෞතික විද්‍යාවේ කොටස් ඒවා වැරදි කියලා අරගෙන ඒවා රිප්ලේස් කරන්න ඇල්බර්ට් අයින්ස්ටයින් අලුත් දේවල් ලියුවා. දැන් කාටවත් නිව්ටන්ගේ භෞතික විද්‍යාවේ මේවා සුදුසු නැහැ, මේවා අලුතෙන් අපි රිප්ලේස් කරන්න ඕනේ අලුත් දැනුමකින් කියලා කෙනෙක්ට හිතෙනවා නම්, ඉතින් ඒක එයාගේ තියෙන සාමාන්‍ය චින්තන ක්‍රියාවලියෙන් බැහැරවීමක්නේ. ඉතින් ඒ නිසා කල්පනා කරලා බලන්න මේක කොච්චර වැදගත්ද කියන එක. එතකොට ලැටරල් තින්කින් ගැන මුලින්ම හඳුන්වලා දුන්නේ 1967 දී ඩිබෝනෝ කියලා විද්‍යාඥයෙක්, සයිකොලොජිස්ට් කෙනෙක්. ඉතින් එයා කියපු දේ තමයි ලැටරල් තින්කින් වලදී එයා උදාහරණ ප්‍රධාන දෙකකින් ඒක පැහැදිලි කරන්න පටන් ගත්ත. පළවෙනි එක සොලමන් රජුරෝ ගැන ඔයගොල්ලෝ අහලා ඇති. එතනදී සොලමන් රජුරෝන්ට නඩු තීන්දුවක් දෙන්න උනාලු. ඒ නඩු තීන්දුවේ එක ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට අම්මලා දෙන්නෙක් අයිතිවාසිකම් කියනවා. එයාට සැබෑ අම්ම හොයාගන්න ඕනේ. ඉතින් එයා කිව්වේ ඒ ළමයාව දෙපැත්තට අදින්න කියලා. දෙපැත්තට අද්දාම අපි දන්නවා ඇත්තම අම්මා කවදාවත් ළමයාව හයියෙන් අදින්නේ නැහැ රිදෙයි කියලා. ඉතින් ඒ ක්‍රමයට එයාට හොයාගන්න පුළුවන් වුණා ඇත්ත දරුවා කාගේද කියලා. ඇත්තටම දරුවා කොයි අම්මගේද කියන එක.
ඉතින් ඒකම තමයි ගුණ වටේ කතාවත් ඔයගොල්ලෝ බලලා තියෙනවානේ ඔයගොල්ලෝ අහලා ඇති ඔය කතාවම ඉතින් ඒකෙදී එයා පෙන්වුවේ සොලමන් රජුරෝ තමන්ගේ ලැටරල් තින්කින් මේ නඩුව විසඳන්න කොච්චර සාර්ථකව භාවිතා කරාද කියන එක මොකද අපිට ඔයගාගේ ක්‍රමයක් එහෙම ලේසියෙන් මතක් වෙන්නේ නැති නිසා හරි දෙවෙනි එක විහිළු කරන කට්ටිය ඉන්නවනේ ජෝක් කරන කට්ටිය එතකොට කවුරු හරි විහිළුවක් කරනවා නම් ඒ විහිළුවට අපිට hina යන්න හේතුව හැටියටත් එයා දක්වන්නේ ලැටරල් තින්කින් හේතුව විහිළුවක් කරනකොට සාමාන්‍ය යමක් ගැන සිතන සම්ප්‍රදායෙ මිදිලා වෙනස් විදිහකට දකින එක තමයි විහිළුවක් කියන්නේ අවසාන වශයෙන් බැලුවම එතකොට අපිට hina යන්නේ ඒක අපි සාමාන්‍ය සිතන ක්‍රියාවලියට වඩා වෙනස් දෙයකින් අපිට ඒක ඉදිරිපත් කරන නිසා hina යන ජෝක කෙනෙක් කියන්නේත් එතකොට විහිළුවක් කරන කෙනෙක් කියන්නේ දෙයක් සාමාන්‍යයෙන් දකින විදිහ වෙනස් කළා ඒක අලුත් විදිහකට වෙනස්ම විදිහකට දැකලා අපිට ඉදිරිපත් කරන කෙනෙක් ඉතින් ඒ නිසා ඔය සම්බන්ධ ඕකටත් එයා විහිළු කිරීමටත් යොදාගත්තේ ලැටරල් thinking කියන එක හරි ලැටරල් thinking puzzles කියලා જાතියක් තියෙනවා ඒක ලැටරල් thinking කියන්නේ මොකක්ද කියන එකට තව උදාහරණ සහ ඔයගලන්ට ප්‍රශ්න දෙකක් විතර ඉදිරිපත් කරන්නම් ඔයගලන්ට මට උත්තර දෙන්න පුළුවන්ද බලන්න හැබැයි උත්තර මේකේ comment section එකේ දාන්න ඕනේ නැහැ මම උත්තරේ මෙතන කියනවා මේවට ලැබෙයි හැකි විකල්ප පිළිතුරුත් ඇති ඒ ටික දාන්න ඕනෙත් නැහැ මේ මොකද මම ඒවට reply කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඔයගලන්ට මේ ලැටරල් thinking කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න නිසා මේ ගැටලු දෙහිීමේ අරමුණ නෙමෙයි හරි පළවෙනි දේ එතකොට පළවෙනි ප්‍රශ්න තියෙන්නේ දැන් බිත්තර හයක් තියෙනවා කූඩේක මල්ලක එතකොට මේ බිත්තර කූඩේ තියෙන බිත්තර හයක් තියෙනවා මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා එතකොට බිත්තර 6යි මිනිස්සු 6යි ඒ 6 දෙනාම එක බිත්තරේ ගානේ ගන්නවා ඒ ගත්තට පස්සේ කූඩේ ඇතුලේ එක බිත්තරයක් ඉතුරුයි එතකොට ඕකට හේතුව මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ ඉතින් ඔකට හේතුව සාමාන්‍ය vertical thinking ඔස්සේ ගිහිල්ලා සිරස් චින්තනයේ ඔස්සේ ගිහිල්ලත් අපිට විවිධාකාර උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවා හරි අභව්‍ය උත්තර සමහර ඒවා වෙන්න පුළුවන්. උත්තර උදාහරණයකට කාට හරි කියන්න පුළුවන් පිටරයක් මැවෙනවා කියලා. හයම ගත්තා තව එක පිටරයක් මැවෙනවා කියලා. ඉතින් මැවීම සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ නැති දෙයක් නිසා ඒක අපිට බැහැර කරන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් පිටරේ අන්ති ගත්ත එක්කෙනෙක් ඇවිල්ලා පිටරය ආපහු කූඩේට දානවා කියලා. ඉතින් ඒතනක් වැරද්දක් නැහැනේ. පිටරේ අරගත්තුව කූඩේට දාන්න තහනම් කියලා කොහෙවත් කියලා. නැහැ. ඉතින් ප්‍රශ්නේ ඇතුලේ තියෙන සිදුරු ඔස්සේ කාට හරි විවිධාකාර තවත් සාර්ථක උත්තර සපයන්න පුළුවන්. හැබැයි ඔකේ තියෙන ජීනියස් සුපිරි උත්තරය. හරි. ඒ උත්තරයට යන්න කලින් තවත් උත්තරයක් මම කියන්න. කාට හරි කියන්න පුළුවන් ටිකක් සාර්ථක උත්තරයක්. ඒකත් අන්තිම කෙනා බිත්තරේ ගන්නේ නැහැ. පස් දෙනෙක් විතරක් බිත්තර ගන්නවා. අන්තිම කෙනා කරන්නේ ඒ බිත්තරේ පුපුරලා කිකිලියෙක් එළියට ඇවිල්ලා ඒ කිකිලි කවදා හරි පැටවු හදනකම් එයා ඉන්නවා. ඒ කිකිලි ඇවිල්ලා එතකොට තව බිත්තර දෙකක් දානවා අර කූඩේටම. එතකොට ඒ විතර දෙකෙන් එකක් මේ මිනිස්සයා ගන්නවා. එතකොට තව විතරයක් කූඩේ ඇතුලේ ඉතුරුයි කියන උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි මේකෙ වෙන්න තියෙන සම්භාවිතාව අතිශයින් අඩුයි. ඒ නිසා මේ ප්‍රශ්නෙට සැබෑ උත්තරයක් ලෙස එකක් ගන්න අමාරුයි. ඉතින් සැබෑ ලැටරල් thinking වලට අදාළ සැබෑ පිළිතුර ලෙස අරගෙන තියෙන්නේ මේ ප්‍රශ්නෙට අන්තිම කෙනා විතරය ගන්නේ නැහැ කූඩේ ඇතුලට අත දාලා. එයා කරන්නේ කූඩේ පිටින්ම විතරේ ගන්නවා කියලා. ඉතින් ප්‍රශ්නෙට අනුව මේ ප්‍රශ්නෙට උත්තරේ ලෙස ඒක ගන්න බැරි කමක් නැහැ. ඉතින් ඕක තමයි ඔයගේ ජීනියස් පිළිතුර ලෙස හරම් තියෙන්නේ. ඕක මං හදපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේක මේ මගෙන් අහන්න එපා. තව තව මේ උත්තර තියෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ඕක සාමාන්‍ය ලැටරල් thinking ඇතුළේ තියෙන ටිකක් ජනප්‍රිය ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ හැටියට මං ඉදිරිපත් කරන්නම් ප්‍රශ්නයක්. මේක ඕගොල්ලොන්ට ෆිසික්ස් වලටත් ටිකක් අදාළයි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. තියෙනව නැවක්, ටිකක් පොඩි නැවක්. ඒ නැවේ ගැට ගහලා තියෙනවා බඳට පිටින්. බඳේ පිටපැත්තේ ගැට ගහලා තියෙනවා ඉනිමගක්. ඒ ඉනිමගේ උස අඩි 10යි. ඉනිමග ගිලෙනවා අඩි 2ක් මුහුද යට. එතකොට ඉතුරු අඩි 8 මුහුදේ උඩින් තියෙන්නේ. හරි. ඉනිමග නැවේ බඳට ගැට ගහලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තමයි මුහුදේ ජල මට්ටම අඩි 5කින් ඉහළ යනවා. එතකොට මේ ඉනිමගේ කුපමණ කොටස මුහුද යට ගිලිලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නේ බලන්නේ ෆිසික්ස් දන්න කෙනෙක් නම් මම උත්තරේ ටිකක්කින් කියන්නම්. මේක පෝස්ට් කරලා ඕනනම් හිතන්න විනාඩියක් විතර. ෆිසික්ස් දන්න කෙනෙක් මේ ප්‍රශ්නේ හිතනවා නම් උත්තරේ ඇත්තටම එච්චර අමාරු වෙන එකක් නැහැ. හැබැයි ෆිසික්ස් දැනගෙනත් බැරි වෙන උත්තර ගන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන් ළමයින්ට. ඉතින් එහෙම වුණොත් නම් ඔයා ඉන්නේ සැහැණ නරක තැනක ෆිසික්ස් වල. මේ මම උත්තරේ කියන්නම්. උත්තරේ එතකොට මුහුදේ මට්ට ජල මට්ටම ඉහළ යාම තෙක්කම නැවත් ඒත් එක්කම ඉහළ යනවා. එතකොට ආකමිඩිස් නියමය, ඒ වගේම උත්ප්ලාවන බලය ගැන අදහසක් තියෙන ළමයට තේරෙනවා මුහුදේ ජල මට්ටම ඉහළ ගියයි කියලා. නැවත් ඒත් එක්කම ඉහළ යනවා. එතකොට නැවට ගැට ගහලා තියෙන ඉනිමග ඒත් එක්කම ඉහළ යනවා. අවසාන වශයෙන් නැවේ ගිලිලා තියෙන ප්‍රමාණයවත් ඉනිමග ගිලිලා තියෙන ප්‍රමාණයවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් ගිලිලා තිබ්බ අඩි දෙකම තමයි ඉනිමග ගිලෙන්නේ කියන එක. ඉතින් මේ අවසාන වශයෙන් ඔකේ තේරුම් ගන්න තියෙන්නේ ඔය ප්‍රශ්නේ
ෆිසික්ස් දන්න නිසා තමයි ඔයා මේ උත්තරේ දුන්නේ. මම ඔයා 8 වසරේදී මේ ප්‍රශ්න වාගෙන් ඇහුවනම් ඔයාට බොහෝ දුරට සාර්ථක පිළිතුරක් මේකට දෙන්න බෑ. ඔයා හොඳට හිතලා බැලුවොත් ඔයාට මේකේ උත්තරේ ආවේ ඔයා ආකිමිඩිස් නියමය උත්ප්ලාවකන බලය සහ මේ ක්‍රියාවලියට අදාළ ගණන් ඕනතරම් ඔයා හදලා තිනා. හදලා තියෙන නිසා මේ ප්‍රශ්නේ ලොකු ගේමක් නැහැ. හැබැයි ඔයාට 8 වසරේදී ඇහුවනම් ඒත් උත්තරේ ඔයාට දෙන්න පුළුවන්. හේතුව ඔයාට පුළුවන් ඒක විෂුවලයිස් කරලා ඒක දැකලා ඔයාට පුළුවන්කම තියෙනවා ඇත්තටම ඒ නැව ඇතුලේ ජීවත් වෙනවා කියලා හිතලා මොකද වෙන්නේ කියලා හිතුවොත් 8 වසරේ ළමයෙකුට වුණත් මේ ප්‍රශ්නෙට උත්තරේ දීම බැරිකමක් නැහැ. 11 වසරේ කෙනෙක්ට නම් අනිවාර්යෙන් උත්තරේ දෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ දීම ඇතුලේ පොඩි ලැටරල් තින්කින් ගතියක් තියෙනවා. හැබැයි ඒ ලෙවල් කරන ඔයාට ලැටරල් තින්කින් නෙවෙයි ඒක ඔයාගේ වර්ටිකල් තින්කින් වලම කැලක්. ඒ කියන්නේ ඔයා සාම්ප්‍රදායිකව හිතන විදිහෙම කොටසක්. ඕ ලෙවල් ළමෙක් දන්නේ නැහැ නේ ආකිමිඩිස් නියම ගැන. ඒතර යාට ඔය කිසිම ගැනයක් ගැන අවබෝධයක් නැහැ. යාට තියෙන යාගේ කොමන් සෙන්ස් ටික විතරයි. ඒ ටිකෙන් තමයි යා උත්තරේ ගන්න. ඉතින් ඕන කෙනෙක්ට ඒ උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. හරි විදිහට හිතුවනම් ලැටරල් තින්කින් ටික පාවිච්චි කළා. ඉතින් ඕක තමයි මට කියන්න අවශ්‍ය වුනේ. ෆිසික්ස් ගත්තාම එතකොට තියෙන්නේම ලැටරල් තින්කින් තමයි රචනා ප්‍රශ්න විශේෂයෙන්ම. රචනා ප්‍රශ්නක ඕගොල්ලෝ දන්නවා ප්‍රශ්න පහක් විතර තියෙනවා. පළවෙනි ප්‍රශ්නට උත්තරේ හරි ලේසියෙන් ගත හැකි. එතනින් එහාට එන්න අමාරු වෙනවා. අන්තිම කැලට උත්තරේ දෙන්න පුළුවන් සුපිරියටම මීටරයකට විතරයි ගොඩක් වෙලාවට. එතකොට එන්න මේක අමාරු වෙනකොට මේකේ තියෙන්නේ හැම ප්‍රශ්නෙම වගේ ලැටරල් තින්කින් කොටසක් තියෙනවා. ෆිසික්ස් ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක් ගත්තාම ඔයාට ඒක හිමීට කවදාවත් මීටර වෙන්නේ නැහැ. ඔයාට මුල් කොටස ආදුවාට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා දෙවෙනි කොටස ටික වෙලාවක් ගිහිල්ලා තුන්වෙනි කොටසට උත්තර එනවා අඩුයි. බොහෝ වෙලාවට ඔයාට මේ ප්‍රශ්න කියවන් යනකොට දක්ෂ කෙනෙක්ට හැම එකටම ප්‍රශ්නෙට උත්තරේ පේන්න පටන් ගන්නවා. හේතුව එයාගේ ලැටරල් තින්කින් ප්‍රශ්න කියවනවත් එක්කම වැඩ කරනවා. බොහෝ දෙනෙක්ට ෆිසික්ස් ගත්තාම එක එක ප්‍රශ්න වලට උත්තර ටික ටික තේරෙන්න පටන් ගන්නෑ. මෙහෙම කරද්දි පත්තු වෙනවා. ඒ කියන්නේ අපි පත්තු වෙනවා මීටර වෙනවා කියන වචන පාවිච්චි කරන්නේ ඒක ක්ෂණිකව වෙන දෙයක් නිසා. ඒක ක්ෂණිකව වෙන්න හේතුව ඔයාගේ ලැටරල් තින්කින් එක ඔයාට ක්ෂණිකව උත්තරයට ගෙනියන හින්දා. නැතුව ටිකින් ටික මහන්සි වෙලා තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ බොහෝ දුරට ෆිසික්ස් වල රචනා ප්‍රශ්නයක් ගත්තාම සාර්ථකව උත්තර දෙන කෙනෙක් නම්. කෙමිස්ට්‍රි ගත්තාම කෙමිස්ට්‍රි වල ලැටරල් තින්කින් කියලා දෙයක් නැහැ. මාර අඩුවෙන් ඒක තියෙන්නේ. ඒ නිසා තමයි මට පුළුවන් වෙලා තියෙන්නේ ඉනෝගනික් ඕගනික් සහ අනිකුත් සියලු පාඩම් වලට මෙන්න මෙච්චරයි ගණන් જાති තියෙන්නේ මෙන්න මෙච්චරයි ඇල්ගොරිදම් තියෙන්නේ මේ ඇල්ගොරිදම් ටික පාවිච්චි කරොත් ඔයාලට මේ උත්තර ගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි කෙමිස්ට්‍රි වල මගේ ඉනෝගනික් ඕගනික් වීඩියෝස් කවුරු හරි බලනවා නම් ඒ බලන කෙනා දන්නවා ඒවැ හිතන පිළිවෙල මං කියලා තියෙන්නේ. එතකොට ඔයා හිතන්නේ නැහැ හිතන පිළිවෙල කොලේ ලියලා තියෙන්නේ ඒ ඔස්සේ ඔයාට හිතන්න පුළුවන්. දක්ෂ කෙනෙක්ට හිතන හැටි කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි දක්ෂ නැති ළමයට අනිවාර්යෙන් ඒ කියලා දුන්නේ නැත්නම් කවදාවත් එයාට ගොඩ යෑමක් නැහැ. කොච්චර මහන්සි වුණත් ගොඩ යන්න බැරි ළමයි ඉන්නවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒවට හේතු ටික තමයි මම මේ කියාගෙන යන්නේ. ඔයාට පුළුවන් නම් මං මේ වීඩියෝ සීරීස් එකේ කියන මේ ටැලන්ට්ස් ටික තියෙනවා කියලා මිනිස්සුන්ට තියෙනවා කියලා දැනගත්තොත් ඔයාටත් ඒව යොදා ගන්න පුළුවන්. Taman තියෙනවා කියලා දන්නේ නැති ටැලන්ට් එකක් Tamanට යොදා ගන්නත් බැහැනේ. ඒ නිසායි තමයි මම මේ ටැලන්ට්ස් ගැන මේ ස්කිල්ස් ගැන ඔයගොල්ලන්ට කියාගෙන යන්නේ. ඒතර කෙමිස්ට්‍රි ගත්තාම ඒකේ තියෙන්නේ බොහෝ වෙලාවට වර්ටිකල් තින්කින්. ඒ කියන්නේ සාම්ප්‍රදායික හිතන ක්‍රමයේම ඇතුලේ අමුතුවෙන් ඇනලයිස් කර කර බලන්න ලකුවට දේවල් නැහැ ෆිසික්ස් තරම්. මේ ඒ නිසා අපිට ඇල්ගොරිතම් හදාගෙන යන්න පුළුවන්. ෆිසික්ස් වලට මම හිතන්නේ කාටවත් ඇල්ගොරිතම් හදන්න පුළුවන් කියලා. මොකද ෆිසික්ස් වල එක හැම ප්‍රශ්නයක්ම අනිත් ප්‍රශ්නෙන් වෙනස්. හැම ප්‍රශ්නෙම ලැටරල් තින්කින් පාර්ට් එකක් තියෙනවා අනිත් ප්‍රශ්නෙට වඩා වෙනස් වෙන. කෙමිස්ට්‍රි එහෙම නැහැ. ඒක හරි ඊට වඩා සරල බවින් වැඩි. ඒ නිසා වෙන්න ඇති අපේ රටේ ෆිසික්ස් වලට තියෙන ෆේල් ප්‍රමාණය කෙමිස්ට්‍රි වලට වඩා ගොඩක් වැඩි වෙනවා ඇත්තේ මගේ දැනුම හැටියට. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනුනේ. අපි අනිත් වීඩියෝ එකෙන් කතා කරමු විෂුවලයිසිං ඇබිලිටි එක ගැන. ඒක ගැන චුට්ටක් මම මෙතනදී කියන්නම්. විෂුවලයිසිං ස්කිල් එක ටැලන්ට් එක කියලා කියන්නේ ඔබට චිත්ත රූප කොයිතරම් හොඳට මවන්න පුළුවන්ද කියන එක. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකටම මේක මාරම වැදගත්. දැන් උදාහරණයකට ওই ෆිසික්ස් වල ඔය ඉනිමග ඉහළ යන ගානේ ඔයා ඒක චිත්ත රූපයක් හැටියට මවන්නේ නැතුව ඔයා ඒක ට්‍රයි කරා නම් ඔයාට කවදාවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේ ඒ නිසා චිත්ත රූපේ මැවීමෙන් තමයි අපි උත්තර ගන්නෙ. එතකොට ලැටරල් තින්කින් සහ චිත්ත රූප මැවීම කියන දෙක ෆිසික්ස් ඇතුලේ තියෙනවා. කෙමිස්ට්‍රි ඇතුලේ පැටර්න් රෙකග්නිෂන්. මම ඕනතරම් ඉනෝගනික් ඕගනික් වීඩියෝස් වල මේ පැටර්න් රෙකග්නිෂන් ගැන කියලා ඇති. ඒ කියන්නේ රටා හඳුනා ගැනීම සහ විෂුවලයිසින්. ඒ කියන්නේ චිත්ත රූපේ මැවීමේ හැකියාව තමයි කෙමිස්ට්‍රි වල තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විෂයන් දෙකේ වෙනස ඕක.
ඒකයි කෙමිස්ට්‍රි වලට වඩා මම බුද්ධිමතුන්ගේ විෂය හැටියට ෆිසික්ස් සලකන්නේ. ෆිසික්ස් කියන්නේ සුපිරි සබ්ජෙක්ට් එකක්. කෙමිස්ට්‍රි ඒ තරම් සුපිරි නැහැ. ඉතින් මම උගන්වන්නේ කෙමිස්ට්‍රි එකට කරන්න දෙයක් නැහැ. එතකොට කෙමිස්ට්‍රි ගත්තාම මේ විෂුවලයිසින් ස්කිල් එක ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකටම වැදගත්. එතකොට මේ ස්කිල් එක කියන එක ඔයා දේවල් මවන්නේ නැත්තම් විශේෂයෙන් කෙමිස්ට්‍රි කියන එක ඇතුලේ ඔයා ජීවිතේට දැකපු නැති ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, පරමාණු අණු අයන ගැන ඔයා කතා කරන්නේ. ලැබ් එකක් අපි පැත්ත බලාත යන්නේ. ඒ නිසා මේවා මොනවද වෙන්නේ, මේ ප්‍රතික්‍රියා කොහොමද වෙන්නේ, මේ භාජන ඇතුලේ මොනවද වෙන්නේ කියන එක ඔයාට ඇහෙන් දකින්න නැහැ. ඔයා ජීවිතේට දැකපු නැති දේවල් තමයි ඔයා කෙමිස්ට්‍රි වල මවා ගන්න ඕනේ. ෆිසික්ස් වල මවා ගන්න තියෙන්නේ මේසයක් පුටුවක් තල්ලු කරනවා, ඒකේ බල ලකුණු කරන්න ඕනේ. එතකොට ඔයාට ඒක ඔයාගේ ජීවිතේ කොටසක්. ඔයාට ඒක හිතින් මවා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. හේතුව ඔයා සැබෑ ජීවිතේ කොටසක් ඒක. කෙමිස්ට්‍රි කියන එක සැබෑ ජීවිතේ කොටසක් වෙන්නේ නැහැ කීයටවත්. හේතුව ඒක ඇතුලේ තියෙන්නෙම ජීවිතේට දැකපු නැති දේවල් සාර්ථකව මවා ගැනීම. ඒතර ඔයාට තියෙන තොරතුරු ටිකක් විතරයි. ඒ තොරතුරු ටිකෙන් තමයි ඔයා ඉලෙක්ට්‍රෝනෙ කොයි වගේද කියලා මවා ගන්නෙ. මගේ ගාවත් තියෙන ඉලෙක්ට්‍රෝනට අදාළ තොරතුරු, ඔයා ගාවත් තියෙන ඉලෙක්ට්‍රෝනට අදාළ තොරතුරු. ඒ තොරතුරු දෙකෙන්ම අපි දෙන්න මවා ගන්න ඉලෙක්ට්‍රෝන දෙකේ ලක්ෂණ රූපමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ඔයා ඉලෙක්ට්‍රෝනේ මවන් ඉන්න හැටියට නෙමෙයි, මං ඉලෙක්ට්‍රෝනේ මවන් ඉන්නේ. හැබැයි ඔයාගේ ඉලෙක්ට්‍රෝනේ හැසිරෙන විදිහ, ඒ කියන්නේ ඒකේ ප්‍රොපර්ටිස්, ඒකේ ಗುಣ සහ මගේ ඉලෙක්ට්‍රෝනේ හැසිරෙන විදිහේ වෙනසක් තියෙන්න බෑ. ඉතින් ඔන්නෝග තමයි කෙමිස්ට්‍රි වල තියෙන දේ. ඒ නිසායි කෙමිස්ට්‍රි කාට හරි අමාරු නම් අමාරු වෙන්නේ. මොකද තමන් ජීවිතේට දැකපු නැති දෙයක් තමන් මවාගෙන බලන්න ඕන එක. ඉතින් ඒක නිසා තමයි ඔය ලොකුවට ඉනෝගනික් වල තියෙනවනේ ගණන් හදන කෑලි. රචනා ප්‍රශ්නයක් දෙනවා තනිකරම රසායනික ගණනය කිරීමක් ඉනෝගනික් දාලා දෙන. එතකොට මේ ගාන හදන්න නම් ඔයාට හැකියාව තියෙන්න ඕනේ එතන වෙන්නේ මොනවද කියලා මවාගෙන බලන්න. අවක්ෂේපයක් හැදෙනවා නම් අවක්ෂේපේ මවා ගන්න ඕනේ. අයනවලට කැඩිලා ද්‍රාවණගත වෙනවා නම් අයන මවා ගන්න ඕනේ. කවුරු හරි කෙමිස්ට්‍රි සාර්ථකව කරනවා නම් එයා තනිකරම මේ මවා ගැනීමේ දක්ෂේ. මවාගන්නේ නැතුව මේ දේවල් කරන්න බෑ. ඔයාට කෙමිස්ට්‍රි බැරි නම් ඔයාට ඔය අදක්ෂ වීමට ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ මවා ගැනීමේ හැකියාවක් නැතිවීම හෝ මවන්න ඕනේ කියලා ඔයා හිතාගෙන නැතිවීම. ඉතින් මවපු මිනිස්සු විතරයි මේක හරියට ගොඩ දාන්නේ. ඒ නිසා මේ විෂුවලයිසේෂන් ස්කිල් එකයි ලැටරල් තින්කින් ගැන තමයි මම මේ කිව්වේ. විෂුවලයිසින් ගැන ඉස්සරහට වෙනම වීඩියෝ එකක් කරනවා. මොකද ඒකත් ඉතාම වැදගත් මාතෘකාවක් හින්දා පොඩි දෙයකින් මම ඉවර කරන්නම්. අපි කියනවා දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න කියලා පාර පනිනකොට. එතකොට ඒක ඊළඟ වීඩියෝ එකේදී මම ඒකට හේතුව කියන්න. ඒ ගැටලුව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා අපි මේ වීඩියෝ එක මම ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.